මේ කාරණාව මං කිව්වට පස්සේ මට කොහොමත් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව ළඟට යන්න නැතිවේ. අනුර වික්‍රමසිංහ ළඟ ඉන්න ආර්ථික උපදේශක රනිල් වික්‍රමසිංහ ළඟ හිටපු ආර්ථික උපදේශක, එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ ළඟ හිටපු ආර්ථික උපදේශක, ඔය හුලං ගහලා පිම්බිලා ඉන්න මිනිස්සයා මේ රටේ බදු වංචාව සඳහා කොච්චර උදව් උපකාර කරලා තියෙනවද කියන කාරණාව තමයි මම මතක් කරන්න කැමති වෙන්නේ. මේ තියෙන්නේ මගේ අතේ ෆයිල් එක, මීට වඩා ලොකු ෆයිල් එකක් තියෙනවා. විගණන වාර්තා තිබෙනවා. ඔබ ළඟ ඉන්න වික්‍රමසිංහ, අනුර වික්‍රමසිංහ මහත්මයෝ, ඔබ ළඟ ඉන්න ඔබගේ ඔය ආර්ථික උපදේශකයා බිලියනයකට වඩා බදු වංචාවක් සිද්ධ කරලා තිබෙනවා. ඔබ අපි දැක්ක ඇලෝසියස්ව අධිකරණයේ ක්‍රියාමාර්ග අනුව අත්අඩංගුවට ගත්තා. ඇලෝසියස් අත්අඩංගුවට ගත්තේ අධිකරණ ක්‍රියාමාර්ග අනුව. හැබැයි ඔබ කිව ජනාධිපතිවරණයේ ප්‍රකාශ කරලා ආවේ ඔවුන්ගේ වත්කම් පවර ගන්නවා කියලා. ඇලෝසියස් මාස 6 අපේ බදු මුදලින් අපේ මුදලින් බන්ධනාගාරේ නඩත්තු වෙලා අවිල්ලවර වෙලා අවසානයේදී ඔහු රුපියල් කෝටි 365ක් අතේ තියාගෙන තමයි බන්ධනාගාරයෙන් එළියට එන්නේ. ඒක නිසා අපි කියන්න කැමති ඇලෝසියස්ගේ රුපියල් 365ට හරියන විදිහට ඔහුගේ දේපළ රජයට පවර ගන්න ඔබලා ආවේ එහෙම කියලා. ඒ වගේම තමයි ඔබ ළඟ මේ ඉන්න හුලම් පුම්බගෙන ඉන්න ආර්ථික උපදේශකයා. අපි දන්නා පුද්ගලික මේ රටේ අපි කියන පුද්ගලික පාසල් තියෙනවා. ඒ වගේම තමයි රජයේ සහ පුද්ගලික අංශය විසින් පරිපාලනය වෙන පාසල් තියෙනවා. මේ පාසලක උපදේශක කාරක සභාවේ ඔහු ඉන්නවා. විශේෂයෙන්ම ඔහු රුපියල් බිලියනයකට වඩා මේ වෙනකොට ඒ පාසලට ලැබෙන මුදල් වලින් බදු ගෙවීම් පැහැර හැරමින් තිබෙනවා. ඒ නිසා ගෝඨාභය ළඟට වෙලත් ඔහු කරේ ඒ පාසල රකින්න එක පාසල රැකියට අපිට කමක් නැහැ. මේ පාසලේ දෙමාපියෝ අහිංසක දෙමාපියෝ හම්බ කරන මුදලින් තමයි පාසලට ළමයි එවන්නේ. ඒ දෙමාපියන් පාසලට මුදල් ගෙවන්නේ රජයේ බදු ගෙවන්නත් කියලා. ඒ බදු ගෙවන්නේ නැතුව ඔවුන් විසින් මේ බදු මුදල් හංගගෙන ඉවර වෙලා ඒ මුදල් වලින් ඔවුන් සුරසැප විඳිනවා. ඒක නිසා අපි කියන්නේ අනුර වික්‍රමසිංහ මහත්මයෝ, මම අනුර වික්‍රමසිංහ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිය අරින්න වෙන කිසිම ප්‍රතිපත්තියක් මොහුන් අද වෙනකොට රට තුල ගෙනියන්නේ නැහැ. ඒක නිසා අනුර වික්‍රමසිංහ මහත්මයාට කියනවා ඔබ රටේ අනුත් හොරු හොයනවට වඩා ඔබ පැහැරගෙන ඉන්න හොරාගෙන අවධානය යොමු කරන්න. ඒ වගේම මේ කාරණාව මං කිව්වට පස්සේ මට කොහොමත් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව ළඟට යන්න නැති වෙයි. මොකද අපි පෙරේදා දිනේ සදාන් කරේ අනුර වික්‍රමසිංහ මහත්මයාගේ රාත්‍රී භෝජන සංග්‍රහය විතරයි. ඒක හෙලිකල්වල පැය 24ක් යන්න කලින් මගේ වාහනේ 6 වතාවකට වඩා වෙනකොට පොලිසිය පරීක්ෂාවට ලක් කරලා තිබෙනවා. මේ හුලං ගියපු මිනිස්යාගේ බදු වංචාව අනුර වික්‍රමසිංහ ළඟ ඉන්න මේ බදු හොරාගෙන අදානාවරණය කරාට පස්සේ මට කොහොමත් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව ළඟට යන්න වෙන්නේ නැති වෙයි. මොකද මාව ඊට වඩා පරීක්ෂාවට ලක් වෙයි. හැබැයි මේ සියල්ල අනුර වික්‍රමසිංහ මහත්මයා නොදැන ඉන්න විදිහක් නැහැ. සුබෝධිනී කමිටු වාර්තාව කියලා කියන්නේ මේ අපේ යෝජනාවලිය. එක පන්තියේ ගුරුවරයෙකුට මාසෙකට 31,250ක් නඩුපට එකතු වෙන්න ඕන. 200 ඉඳන් 23,420යි. 300 ඉඳන් 14,350යි. විදුහල්පති සේවයේ එක්කෙනෙකුට මුංගලේ පන්තියේ එක්කෙනෙකුට 12,335යි. අපි මේ පොතේ සඳහන් කරලා තියෙනවා.